Hi foodies, abhi main Vietnam tour ke inne. Ithin ada api aawa Mekong River eke boat safari ka. Village life eka balagena eka entertainment ehema thibba ewat balala. Dan me set wenne group ekama lunch ekak araganna. Ithin eka island eke tamai island ekeka tiyana restaurant eke tamai apita lunch ekak ready wenne. Ithin balamu ada me village eke me island eken අපිට හම්බ වෙන වියට්නාම් කෑම මොනවාද කියලා. ආ වියට්නාම් කෑම හම්බ වෙනවා කියන්නේ. මේක මේ ලෝකල් වියට්නාම් ෆුඩ් තමයි අද හම්බ වෙන්නේ. මේ අපිට දැනටම මේ සුඩිය මොනවද මන්ද තියලා තියෙනවා අපි එනකොටම. ඔව් මේ හැම මේසෙම මේ මේව තිබ්බා. අන්නාසි තමයි තියෙන්නේ. අන්නාසි පිපිඤ්ඤා. ඊට පස්සේ මෙතන තියෙනවා නූඩ්ල්ස් වගේක් තියෙනවා. මේ සොය සෝස් තියෙනවා. මෙතන අම්මට සිරි මොකද්ද? With the rice paper, rice paper. All right. Rice paper, fish, cucumber, pineapple, noodle on, put on rice paper, roll it, and dip into the sauce. Ah, that's fresh spring roll. Fresh spring roll. Hari, then apita me apne guide ekiye. Apne rice paper kiye. Apne rice paper kiye. Roll karela. Fresh pita apne mara spring roll මේ තියෙන tamarind sauce මේක ගාගෙන කන්න තියෙන්නේ. අනිත් ඒ මොනවද? කොහ්. ආ මේක soy sauce නේ. මේක soy sauce ඊළඟට මේ salt pepper මේ නාරම් මං හිතන්නේ නේ. නාරම් භාගයක් එහෙම තියෙනවා. නාරම් භාගයක් තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේ මෙහෙකුත් කියලා තියෙනවා මූණ පිහද ගන්න. ඔව් මොකද මේ රස්නේ නේ. මාළු රස්නේ ආව ගමන් පොඩක්. පට්ට රස්නයක් තියෙන්නේ. රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ. මේ මේ දැන් ආපු මාළුවා මේ. ඕ. අම්මට සිරි ඒක නම් මාරයි. ඌරිය පිටින් මේසේ. ඒකනේ. ඒක මේ grill කරලා තියෙන්නේ. ඌනේ. ආ ඒත් එක්කම අපි මේ Mekong River tour එකේදී කරපු අනිත් දේවල් ටික බලන්න නම් අපේ කුචියන් බුචි channel එකට යන්න. ඔව්. ඒත් එක්කම මේ මේ channel එක subscribe කරලා bell icon එක click කරලා video එකට like එකකුත් දාන්න බලන් ඉන්න. අපි කොහොමද දැන් fresh pita spring rolls හදලා කන්නේ කියලා. දැන් මේ විදිහ අපිට තව අර වගේ plate එකකුත් අවිලා තියෙනවා. ඔව්. අයියා හදනවා ඒක. අයියා හදනවද නේද? නෑ මොකක් හරි කරන්න බලයක් හදලා පෙන්නයි සමරක් විතර. එන්න මෙයා තමයි අපිට හදලා පෙන්වන්න හරි හදලා දෙන්න හරි යන්නේ මොකද්ද කරන්නේ කියලා තාම අපිට තේරෙන්නේ නැහැ. ඔය ඉතින් ඔන්න රයිස් පේපර් දෙක තිබ්බා. අන්නාසි පිපිඤ්ඤා එහෙම තියාගත්තා. සලාද ගොලක් තියාගත්තා. මුචි මෙයා මාර ස්පීඩ් නේ. ඕ හිතර මේවමනේ හදන්නේ. ඊළඟට අන්න නූඩල්ස් ටිකක් දැම්මා. නූඩල්ස් ටිකක් දැම්මා. අන්න මාළු කඩාගෙන 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 යනවා. ඇහුවෙත් නැහැ අපෙන්. අර මාළුව විනාශ කරා. ඇයි එහෙම කරන්නේ? මට සිරි. මේ 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 නිකන් තරහ ගිහිල්ලා වගේ නිකන්. ඒ මාළුවත් එක තරහෙන්ද අපිත් එක තරහෙන්ද? අන්න hina වුණා. යාන්තම් ඇද hina වුණා. මෙන්න. අන්න යට එකක් දුන්නා. අන්න අනිත් එක මට දුන්නා. Thank you. අන්න එහෙම ටැමරින් සෝස් එකේ පොඟවන්න ඕන. ඔන්න මේ විදිහට ඊට පස්සේ තමයි කන්න තියෙන්නේ. මම මේ වැලුවේ මුචි මාළුවට වෙච්ච වැඩේ මේ
මාළුව විනාසයි. අපි හැරෙන්නේ දඩබඩ දඩබඩ දඩබඩ. මේ එයා මටත් දුන්න අර ඉස්සු කෑල්ලක්. ආ මේ කොයාට? එයා දන්නේ නැහැ නේ මට ඉස්සු ඇලර්ජික් කියලා. ඒකත් කමුද? ඒකත් ගන්න. ඒකේ ඔක්කොම පොත් ඔක්කොම අයින් කරලා අර මේ නාරං දෙහි වගේ නාරං එක දාලා ගම්බිරිස් ලුණු. කොලයක් වගේ. ඔව්. ප්ලාස්ටික් කැල්ලක් වගේ. මොන පැත්තද තියුවේ? ඒක අදාල නැහැ. ඔන්න ඔන පැත්තක් තියමු. එහෙම බෑගේ පැත්තක් තියෙනවා. ආ තුල හැට. හරි ක්‍රමයට හදනවා හදනවන. මේක තියුවා. මේක තියුවා. ආ සලාද කොල කැල්ල. ආ. වැණි කරන්න. සලාද කොලේ මන් දැක්කේ නැහැ. සලාද කොලේ තියුවා. නෝටිස් ඩිංගා තිබ්බා මාළු 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 නෑ හිටියන්නේ යන්නේ කොහොම නෙමෙයි දඩබඩ ගාලා මාළුව කඩන්න ඕනේ ඔබ බෑ මට එහෙම ගැටි දරයා ඕ නෝඩ ළඟට ගන්න ඕක නෑ මේ හොඳයි හරි මේ මාළුව පේන්නේ නෑ ඒක ආ මාළුව පේන්නේ නැද්ද මාළුව ගන්න ළඟට හරි මාළුව ළඟට ගත්තා මදි මදි අර ගර්ල් එක බලද්දි ඔයා මොකද්ද පුචි ඔව් ඉතින් මේ ගර්ල්ගේ මට්ටමට යන්න බෑ මට ඔය මාළුවට රිදෙයි කියලා කරන්නේ මට මාළුවත් එක්ක කිසිම තරහක් නැහැ දැන් රෝල් කරන්න එතුව ඩින්ඩි 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 කෑව අහිම රෝල් කරන්න මොනවද කරන්නේ පුචි මම බද එහෙම රෝල් කරන්න පුළුවන් දෙක අල්ලලා තියලා හරි ඉතින් මගේ එක හිටින්නේ නැහැ නේද හිර වෙලා අර ගර්ල් කෙනෙක් හොඳට හිර වෙලා හිටියා නෑ හිර වෙලා හිටියේ නෑ නේ ඔව් ඔය බලන්න ගැලවෙන්නේ නෑ ඌවා හොඳට තද කරන්න කමන්නේ කොහොමද කණේ කනේ නබර කොහමදද විශේෂ රහස කාල බලන්න මං අදපු එක ඌවා පොඟවන්න ඕනෙත් නෑ එක එක දේවල් වල නිකන් කන්න පුළුවන් එච්චර මරු කොහමද ආතල් එක සුපිරිනේ මට ඕන නම් මෙහෙ නවතින්න පුළුවන් ජොබ් එකක් කරගෙන ඉන්න ස්ප්‍රින්ග් රෝල් රෝල් කරන්න ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම බත් එකක් ආවා මේකේ බිත්තර කැරට් බෝන්චි බුචි සීෆුඩ් සීෆුඩ් එකද ඕ මේ 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 එහෙම නේද මේ ඕනේ ඕ සීෆුඩ් වගේ තමයි මේන්නේ සීෆුඩ් ඉස්සු කියනවා අවුලන්නේ මට ඉතින් බත් වලට එච්චර ලොකු ආසාවක් නැහැ නේ මං කොහොමද හායි මට මේ මාළුවා ඉන්නවනේ ඇයි මේක ඉස්සු බිත්තර මම දාලා දිනවා මේක කහපාට ෆ්‍රයිඩ් රයිස් එක මේකත් මේ ලුණු වෙන දින හොඳට මදි නැහැ එයා එකක් අද්දි මම මෙතන මාළුවා හරන් කනවා අස්සේ තියෙනේ වරන් කන්නේ බත් කකා ඉති අපිට ආව සුප් එක මේක චිකන් ඇන් සුවිට් කෝන් සුප් එක අම්මා මේගොල්ලෝ එහෙම කෑම දෙන පිළිවෙලක් නැහැ නේ කේක වෙලාවට දෙනවා සමුගත් එකක් එනවා මේ මොකද මේ එක් මේ යා ආ පෑන්කේක් දෙයි මට ඒකත් සීෆුඩ් එක අම්මට සරි සීෆුඩ් පෑන්කේක් එකක් एक ड्रॉप सूप का या सूप का बना दे रित मम्मी ही मालू अब हारंग कना मम मालू वाट में दिया ने ये मालू अब मटम सिन्नक का आइडिया ला दिए ने हार हार कान्ना तमाह दिए ने मालू अब वाट सूप के कुछ बोलने बोलो आ सूप बोलने बोलो अन्नी सूप का चिकन ने कुछ दे ये मुकाद दिए ने ये दिया लगी बोले अपने मात दे एक यहाँ टे पैनी वगैरह का तीनों डिजर्ट है ना
නල් බල්බ් එකක් දන්නේ ගන්න බන් අතර ඊ මොකද්ද යන්නේ මේක මම හිතන ඩිසර්ට් එක ඩිසර්ට් එකද මේ තව එනවා තව එනවා ඒ චිකන් දැන් මට හිතා ගන්න බෑ මේකේ ස්ටාර්ටර්ස් මොනවාද ඊට පස්සේ මේන්ස් මොනවාද ඩිසර්ට්ස් මොනවාද කියලා දැන් ඔක ඩිසර්ට් එක වෙන්න බෑනේ කුචි ඩිසර්ට් එක වෙලා ඊට පස්සේ චිකන් එන්න විදියක් නෑනේ කංගෙන් අහන්නේ අපේ ගයිඩ් ගෙන් අහමු බලන්න ඔයගොල්ලෝ මොන හරි කැඩුවද කියලා ඒගොල්ලන්ට හිතා ගන්න බැරුව ඉන්නේ අනිත් මේස් වල මොනවද කරන්න බලන්න එකට සී ෆුඩ් දීලා දීලා අන්තිමට පොඩ්ඩක් හරි චිකන් හම්බ වුණා මේක පට රසනේ උණුයි අම්මෝ ටිකක් කල ඉන්නුන මේක ගන්න මේ දැන් හතර තියෙන මේක බාපු ගම ඒ ක්‍රිස් මොකද චිකන් එක නිකන් ග්‍රිල්ද ඒක රෝස් කරලා මං හිතා අම්මෝ රස්නේ එතක මාළුව කමු චිකන් එක නිමනකම් මාළුව හාරගෙන කනවා ආ සුප් තියෙනවනේ අන්න මොකක් දෙකක් කරනවා ඒකට අන්න කපාගෙන කපාගෙන යනවා ඇතුළ හිස්නේ ඒකේ කුත් නැත්ද ඒකේ ඊ මොකක්ද ආපද නෑ මේක කවනවා බෝලෙට වෙච්ච දෙයක් අපිට හිතන්න බලන්නවත් වෙලාවක් නැහැ මේ බෝලෙට වෙච්ච දේ බලන්නකෝ ආ බලන්න පොඩ්ඩක් හා තනි රහද පොඩි පෙන් රහකුත් එනවා ඩෙසර්ට් එක තමයි මේ ඩෙසර්ට් එක නේ පොඩි පෙන් රහක් තියෙනවා පැණි ආප්ප නේද හරියට හරි මෙල බෝල පැණි ආප්ප පැණි බෝල පැණි බෝල ආප්ප කොහෙද ඔලද ආප්ප නෙමෙයි පැණි ආප්ප බෝල හා කන්ෆර්ම් නේ පැණි බෝල ආප්ප මොකද පැණි ආප්ප බෝලද පැණි බෝල ආප්පද හරි පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න පැණි බෝල ආප්පද පැණි ආප්ප බෝලද කියලා හරි ඕගලන් මේ වැඩේට ඕ දැන් බලන් හිටියනේ බෝලයක් ආවා ඊට පස්සේ දෙකට පැලුවා ඊළඟට ඒක කපාගෙන කපාගෙන ගියා ඒකට හොඳ නමක් සජෙස්ට් කරන්න ආ අපි කිව්වට අමතර නමක්ද? ඔව්. ආ කමන්න එහෙම සජෙස්ට් කරන්නකො. ඔව්. මේකේ රහ නිකන් පැණි ආප්ප වගේ. සුප් එක රහයිනේ. ඒකේ හොද හර්බ්ස් රහකුත් එනවා නේද? හර්බ්ස්ද මන් දන්නේ නැහැ. මට නම් මරු රහක් එනවා. ඕ නෑ 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 ඒකේ වෙනම හර්බ්ස් රහක් එනවා. මේ අර අතන මට පේනවා ෆ්‍රිජ් එකකින් යෝගට් ගන්නවා. ඒතර ඒකත් ඩෙසර්ට්ස්ද? ආ යෝගට්ත් දෙනවා. මං කිව්වේ මේක අපි අපේ ගයිඩ් එකෙන් අහමු මොකද්ද කියලා ඇත්තටම බෝලේ දන්නේම නැති කෑම සෙට් එකක් තමයි අද හම්බුනේ අපිට ඒකත් මරු මේ ටුවර් එකේදී අපිට ෆුල් බෝඩ් උනාට වියට්නාම් කෑම හම්බුනාට එකකට එකක් වෙනස් ඒ මේ මොනවද මේ ඔව් මේක පෑන්කේක් තමයි අර හතු එක නේද ඔය අපිට තායිලන්ඩ් වලදීත් හම්බුනේ නෑ නෑ මල් රේනු බලමු පොඩ ඉන්න මේ නේ අර අපර මේ මේ මුම් බීන් එක ආ මොකද ඒකට කියන්නේ මුම් බීන් මිස්ටර් බීන් ගේ අනිත් එකනේ මුම් බීන් දැන් කමු ඉස්සොත් තියනවා අරගෙන අම්මු එම්මද කොහෙද දාලා තියෙන්නේ මුම් බීන් මම තත්තේ අවුලන්නේ වෙනස් රහකද පෑන්කේක් නෝමල් රහ එනවද අයියෝ නෝමල් පෑන්කේක් රහ නෙමෙයි අනේ මුම් බීන්ස් වල රහක් දෙනවා දැන් සේවරි පෑන්කේක්ස් කාලා තියෙනවනේ අපි ඒ උනාට දැන් ඒවයි මයිනීස් දාලා චීස් දාලා වෙනම රහක් නේද කොට දැන් මේක අමු අමුවේ මේවයි ඉස්සු නිකන් බොයිල් කරලා විතරක් වගේ තම්බපු ඉස්සු වගේ හැබැයි වෙනස් රහක් දැන් කට්ටිය සමහරක් වෙට දිගට හරහට කමෙන්ට් කරයි ආපෝ බලන්න කුචී කන කැත කියලා. එහෙම නැතුව මේව කන්න බෑ ඉතින් නේ. ඔව් අනේ අපි නොදන්න කෑමනේ.
අනිත් එක අපිට පොඩ වෙලාවයි තියෙන්නේ තාම අපේ ටුවර් එකේ ඉතුරු වැඩ ටික ඉවර නැහැ. ඉතින් මේ කන ගමන් කිලිම ලයිෆ් ස්ටයිල් බ්ලොග් එකක් ඕගලන්ට ගේන්නේ. උණු උණු ලයිෆ් ස්ටයිල්. ඒ අලුත් කෑම එක මොකද්ද කියලා අඳුන ගන්නත් ඕන. ඒක කන විදිය හොයා ගන්නත් ඕන. ඒක ඉක්මනට කන්නත් ඕන. ඒක මම වීඩියෝ කරන්නත් ඕන. ඔය ඔක්කොම එක සැරේ කරනකොට ලස්සන කැත හොය හොය ඉන්න බෑ. අපි මේ සීන් එක ගයිඩ් ගෙන් අහලා දැනගත්තා අපි හිතපු දේ සම්පූර්ණයෙන්ම වැරදි. මේකේ නම ස්ටිකි රයිස් බෝල්. ඉතින් මේක ස්ටිකි රයිස් වලින් තමයි හදන්නේ. මේකට මේගොල්ලන් පොල් කිරි සීනි එකතු කරනවා. ඒ හින්දා තමයි මේකේ පොඩ්ඩක් පැණි රසක් එන්නේ. හැබැයි මේක මේන් ඩිෂ් එකක්. තා පොඩ්ඩෙන් ඩෙසර්ට් කියලා ගන්න අන්තිමට. මේ තමයි මේ දැන් ආපු කෑම එක. කුජි මේ කෑම ඇවිල්ලා ඉවරයක් වෙන්නේ නැද්ද නේ මේකේ? එනව එනව ඉවර යන්නේ නැහැ නේ කෑම. මේ හැරේ නූඩ්ස් එකක් ආවා. ඒකත් සීෆුඩ්. හරි ඉතින් මේගොල්ලෝ කුජි වැඩිපුර සීෆුඩ් තමයි දෙනව ඇත්තනේ. ආ ඔන්න. ඒක ඔයා වෙනුවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකේ නූඩ්ස් පාට තුනෙන් බෙල් පෙපර්ස් දාලා දිනන රතු පාට කහ පාට කොළ පාට 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 බෙල් පෙපර්ස්. මාර කෑම දෝගයක් අප මේගොල්ලොන් දෙන්නේ. මේවට කියන්නේ මේගොල්ලන් සෙට් මෙනියු කියලා. මේ වියට්නාම් වල අයත් සාමාන්‍යයෙන් දවල්ට වේලකට මේ ඔක්කොම කෑම කනවත් දන්නේ නැහැ නේ. අනේ මන්දා. එහෙම කාලත් කොහොමද කුචි මේගොල්ලෝ ඉරටු වගේ ඉන්නේ? සිරාවට. අපි දැක්කේ නැහනේ කුචි එක මහත් එක්කෙනෙක් වියට්නාමේදී. එහෙ જાතිකේ. ඔක්කොම අය නිකන් ඉරටු වගේ. මේකත් රොහයි මේ නූඩල්ස් එක සැර එහෙම නැහැ. නැබැයි අමුතු ඒ නූඩල් එකේ අමුතු රහක් තියෙනවා. නිකන් මේ ඇත්තටම මේගොල්ලෝ නෝමල් නූඩල්ස් නැත්නම් අර ඉන්ස්ටන්ට් නූඩල්ස් හදලා දන්නේ දිනේ. ඇත්තටම අපිට තේරිච්ච දේ තමයි මේ වියට්නාම් වල සෙට් මෙනු එකදී අම්බානික කෑම තෝගියක් මේසරනවා. කාලි ඉවර කරගන්නත් බෑ කෑම ඔක්කොම ටික. අනිත් දැන් සීෆුඩ් උනහම ඒක හොඳට ඉස්සෝහෙම දාලා තියෙනවා. මේක මම හිතන්නේ ප්‍රෝන් නූඩල් එකක්. සීෆුඩ් කියන්නේ ප්‍රෝන් නූඩල් එකක්. ये बना दे योगर्ट दे योगर्ट स्वीटेंड योगर्ट तमाई हरे डेजर्ट एक देंगे अभी डेजर्ट डेजर्ट के लिए इतना तमो क्या है क्या वाने मैं रेस्टोरेंट के नाम है आइलैंड के नाम है हम अभी दाने ने अभी वेक्कंग आवा अभी तावा इतने सामान्य मांगी ताने में टूर का आउट थे हम सामान्य एक कंग है ना तनात तमाई मेक इतने वाला लंका में इतने में तनात तनात करते के लिए बड़ा नहीं वियतनाम टूर का क्या नाम මොකද මේ ගගේ නම මීකොන්ග් නේ මීකොන්ග් රිවර් එකේ මේ සෆාරි එනවනම් මේ තැනට තමයි මේ අයිලන්ඩ් එකට තමයි මේ රෙස්ටුරන්ට් එකට තමයි ලන්ච් එකට එක්කන් එන්නේ. ඉතින් අන්න එහෙම ටුවර් එකක් එනවනම් තමයි මේක වැදගත් වෙන්නේ. ඉතින් පැකේජ් එකට මේක ඉන්ක්ලූඩ් එහින්ද ගණන් මිනුම් දන්නෙත් නැහැ. මේ එන කෑම ටික අද දවසේ හැමදාම මේ වද එන්නේ අද විතරයිද මේ වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. හැබැයි ගොඩක් ෆොටෝස් වල මම දැක්කා අපි එන්න කලින් සර්ච් කරාම මේ වගේ මේ මාළු කූරියා ඒ වගේ අයිටම්ස් ටිකක් දැක්කා. ඒ හින්දා සමහරක් විට මේ එකම බලන්න හැමදාම එකම කට්ටිය ඉන්නේ නැහනේ. ඒ හින්දා මේ එනේ ණයට සමහර විට මේ කෑම සෙට් එකම දෙනවා ඇති. සමහරක් විට පොඩ්ඩක් වෙනස් වෙනවත් ඇති. හැබැයි ඉතින් මේ ළඟින් තමයි යනවා ඇත්තේ. ඉතින් එහෙම ටුවර් එකක් එන්න හිතන කෙනෙක්ට මොනවද මේ වගේ තැනකින් කන්න පුළුවන් කියන අයිඩියා එක තමයි මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන්. ඔව්. අනිත් එක දැන් මෙයාට සීෆුඩ් කන්න බෑ. ඒකට මම සීෆුඩ් කනවා අනිත් මීට් කන්න නෑ. ඒකට වෙජ් අය එන්න පුළුවන්. ඉතින් ගයිඩ් සාමාන්‍යයෙන් ඉන්න කට්ටියගෙන් සීෆුඩ් කන අය මීට් කන අය වෙජ් අයව වෙනවම අහගෙන ඒක රෙස්ටෝරන්ට් එකට කලින් ඉන්ෆෝම් කරනවා. ඒ අනුව තමයි කෑවීම හම් වෙන්නේ. කොහොම හරි මේක පට්ට විශාල රෙස්ටුරන්ට් එකක්. මං හිතන්නේ මේ අයිලන්ඩ් එකේම තියෙන රෙස්ටුරන්ට් එකද මන්දා. මේ මෝර විශාලයි. ඒ හැමතැනම මේ වගේ මිනිස්සු ඉන්නවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඉවර කරන්නම්. ඊළඟ දවසෙත් මේ වගේම කෑම බීම් පිරවලාගෙන ඔයාලව හම්බෙන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ආතල් එකේ යමු.